අපේ කොමසාරිස් ජනරාල්තුමා කියපු එකත් මම දැක්කා. අද ඊයේ සම්පූර්ණයෙන්ම සමහර තැන්වල විකෘති කරලා තිබුණේ. දැන් සමහරු කියන්න පටන් ගත්තා වාහනේටත් බදු ගහනවායි කියලා, පිටරට ගියත් බදු ගහනවායි කියලා. ඒක අමූලික බොරුවක්. එතුමා කිව්වේ මෙච්චරයි, වාහනයක් තියාගන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් ඒ පුද්ගලයාට ආදායම් බදු ගෙවිය යුතු ආදායමක් තියෙනවායි කියලා. එච්චරයි. හැබැයි ඉතින් පිටරට ලැබෙන ආධාර, පිටරට වලින් ඡන්දෙට ලැබෙන මුදල්, දැන් නිව්යෝක් ටයිම්ස් එකේ ලැබුද මුදල ටැක්ස් ගෙව්වද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැත්නම් පුෂ්පරාජපක්ෂ ආද අපි දැක්කා පදනමකට ගෙව්වේ, ගෙවල් හදන්නලු මේව කරේ. ඉතින් ඒකත් අපි, මම කියනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවට හොයන්නේ කියලා, කියපු ගෙවල් හැදිලාද කියලා. කනිජ තෙල් මිල සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කළ සාවාද්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පිළිතුරු දුන් අමාත්‍යවරයා. මෙතුමා දැන් කියනවා එතුමාගේ කාර්ය නම් මේ විදියට පෙට්‍රල් වැඩි කරේ නැතිලු, ඩොලරයට සාපේක්ෂව තමයිලු පෙට්‍රල් දුන්නේ. අපි මිල සූත්‍රය අනුව පසුගියදා වැඩි කරපු පෙට්‍රල් මිල ගත්තත් මහින්ද රාජපක්ෂ මේ රට අපට බාර දෙනකොට තිබුණ මිලට වඩා අඩුයි. තෙල් මිල 46ට තියෙනකොට දුන්නේ 150ට. ඒ රජය විසින් ජනතාවට ලබා දිය යුතු ඒ තෙල් අඩුවීමේ සහනයවත් එතුමා ලබා දෙන්නේ නැතුව තෙල් මිල අනවශ්‍ය ලෙස වැඩි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීපු වෙලේ ඒ තීන්දුවවත් ගණන් ගත්තේ නැහැ. මේට ප්‍රධාන හේතුව වුණේ හෙජින් දූෂණය. තෙල් මිල එකල මෙසේ ලෝක වෙළඳ පොලේ අඩුවෙමින් තියෙද්දී ඉදිරියේදී වැඩි මිලට ගැනීම සඳහා එවකට හෙජින් ගිවිසුමක් අස්වන් කරන ලැබුවා. ඒ ඇත්ත වශයෙන්ම ගිවිසුමක් නෙමෙයි, කබ්බා රාජපක්ෂ හවුලුවේ සූදුවක්. ඒ සූදුව හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 10.2ක පාඩුවක් සිද්ධ වුණා. ජේෂ්ඨ දේශපාලඥයේ ඉතාමත්ම පහත් අන්දමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම ගැන මම කනගාටු වෙනවා. මම යාලි වතාවක් හිටපු මුදල් ඇමතුමාට කියන්නේ පඳුරු අස්සේ ඉඳගෙන ගල් ගහන්න නැතුව මුහුණට මුහුණ හමු වෙලා හිටපු මුදල් ඇමතිවරයා වශයෙන්ුත් ඉන්න මුදල් ඇමතිවරයා වශයෙන්ුත් මේ ප්‍රශ්න අපි කතා කරගෙන ජනතාවට ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න අවස්ථාවක් ලබා දෙමුයි කියලා.